සිංගපෝල සේල දෙනා සාධනය පිළිගන්න. අපි අපේ චැනල් එකේ අන්සෝල් කේස හුඟක් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ අදටත් උත්තරයක් නැති හුඟක් කතන්දර. ඒක ඝාතන කතාවක් වෙන්න පුළුවන්, කවුරුහරි අතුරුදහන් වෙන දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි වීඩියෝ එකක් වෙන්න පුළුවන්. අදටත් උත්තරයක් නැති වීඩියෝ. අන්න ඒ වගේම අපි කතා කරලා තියෙනවා ඡායාරූපයන්. සමහර ඡායාරූපයන් වලට අදටත් උත්තරයක් නැහැ කියලා හුඟක් අමනුෂ්‍ය බලවේග පිළිඹු වෙන ඡායාරූපයන් අපි කතා කරලා තිනවා. ඉතින් අද වීඩියෝ එකෙත් අන්න ඒ වගේ ඡායාරූප පෙළක් ගැන තමයි කතා කරන්න යන්නේ. අදටත් මේවට උත්තර නැහැ. ඒකේ විශේෂත්වය තමයි මේකේ සමහර ඡායාරූප හම්බ වෙලා තියෙන්නේ ඩාර්ක් වෙබ් සහ ඩීප් වෙබ් කියන ප්‍රදේශයන් වල. නැත්තම් ඒ වෙබ් අඩවි වල ඩාර්ක් වෙබ් ඩීප් වෙබ් කියන එක අපි සවිස්තරාත්මක වීඩියෝ එකක් නොලෙජ් ස්ටේෂන් එකේ කරා. අන්න ඒ වගේ ඩාර්ක් වෙබ් ඩීප් වෙබ් වල හමුන ඡායාරූප, ඒ වගේම සමහර අමනුෂ්‍ය බලවේගයන් පිළිබිඹු වෙන ඡායාරූප කතා කරමු මේ වීඩියෝ එකේ. පළවෙනිට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ඡායාරූපය තමයි. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන මේ ඡායාරූපය තමයි. බැලූ බැල්මට මේකේ මොකක් හරි අමුත්තක් තියෙනවා. මොකද හාවෙක්ගේ වගේ ඇඳුමක් ඇඳගෙන එක පුද්ගලෙක් ළමයි දෙන්නෙක්ව අල්ලගෙන ඉන්නවා. දෙපැත්තට මේක හැබැයි ටිකක් පරණ ඡායාරූපයක් වගේත් පේනවා. ඉතින් මේ ඡායාරූපය හම්බෙලා තියෙන එක පුද්ගලයෙකුට අහම්බෙන් ඩීප් වෙබ් එකේ තමයි. සාමාන්‍ය අපි හැමෝම දන්නවා ඩීප් වෙබ් එකේ මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා නම් මේ ලෝකෙට හංගපු දේවල් තමයි ඩීප් වෙබ් එකේ සිද්ධ වෙන්නේ. අපි ඒක නොලෙජ් ස්ටේෂන් චැනල් එකේ කතා කරා, ඒගොල්ලන්ට මතක ඇති. ඉතින් මේකේ බැලූ බැල්මට ළමයි දෙන්න අඬනවා. ඒ වගේම මේ පුද්ගලයා ඇඳගෙන ඉන්න මේ ඇඳුම හාවෙක්ගේ ඇඳුම මේ ළමයි දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න ඇඳපු ඇඳුමක් වගේ නම් පේන්නේ නැහැ. මොකද ඒක බලපු ගමන් ටිකක් පොඩි බයකුත් හිතෙනවා හැමෝටම වගේ. ඉතින් මේ වගේ ඇඳුමක් ඇඳගෙන ළමයි දෙන්නෙක් මොහු අතින් අල්ලාගෙන ඉන්නවා, ළමයි දෙන්නත් අඬනවා. ඉතින් මේ ඡායාරූපයේ පිටුපස තියෙන කතන්දරය මොකද්ද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. මේක කොයි කාලෙද ගත්තේ, කවුද ගත්තේ කිසිම දෙයක් කවුරුත් දන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන මේ පින්තූරය තමයි. මේ පින්තූරයත් බැලූ බැල්මට මොකක් හරි අමුත්තක් පේනවා. මේකේ ඌරෙක්ගේ ඔළුවක් තියෙනවා, පොඩි ළමයෙක්ගේ ඇඟක් වගේ මොකක් හරි දෙයක් තමයි පේන්නේ. පුටුවක ඉඳගෙන ඉන්නා වගේ පේනවා. මේ සතාගේ කටේ සිගරට් එකක් තියෙනවා. මේ ඡායාරූපයත් ඩීප් වෙබ් එකේ හම්බුන ඡායාරූපයක් තමයි. මේකේ පිටුපස තියෙන කතන්දරෙත් කවුරුත් දන්නේ නැහැ. මේ පින්තූරේ ඉන්නේ සතෙක්ද පොඩි ළමයෙක්ද කියලා තේරෙන්නේත් නැහැ. ඒ කකුල් දෙක හැම බැලුවා නම් මොකක් හරි අමුත්තක් පේනවා ඒකේ. හැබැයි අදටත් මේක පිටපස තියෙන උත්තරේ මොකක්ද කියලා දන්නේ නැහැ. කටේ ඇයි සිගරට් එකක් තියාගෙන ඉන්නේ කියලා දන්නේ නැහැ. කවුද මේ ඡායාරූපය ගත්තේ කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් කට්ටිය ඡායාරූප ගන්නවා. හැබැයි මේ වගේ පින්තූරයක් පිටපස තියෙන උත්තරේ මොකක්ද කියන එක මේ පින්තූරේ ගත්ත පුද්ගලයාට විතරයි දන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ස්ක්‍රීන් එකේ මේ පේන ඡායාරූපය තමයි. මේකේ කවුරු හරි පුද්ගලයෝ දෙන්නෙක් ඒගොල්ලන්ගේ මූණත් වහගෙන ඉන්නේ, ළමයව අල්ලගෙන ඉන්නවා. මේකත් ඩීප් වෙබ් එකේ හම්බුන ඡායාරූපයක් තමයි. මේක එක පුද්ගලයෙක්ගේ අත බලවා නම් දම්බලක් ඔහුගේ අතේ තියෙනවා. එක පුද්ගලයෙක්ගේ ළමයා බලාගෙන ඉන්නවා, තව පුද්ගලයෙක් කැමරාව බලාගෙන ඉන්නවා. ඒක සමනෙකල දාලා තියෙන මාස්ක් එක ඇතුලෙන් ඒක හරියට බැලුවොත් එහෙම පේනවා. ඉතින් මේකත් මොකක්ද කියන එක අදටත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ දවස්වල පුරුද්දක් තිබිලා තිනවා ළමේ කවුරු හරි පැහැර ගත්තා නම් එහෙම ඒ ළමයාගේ අම්මටයි තාත්තටයි මේ ළමයා පැහැර ගත්තා කියලා කියන්න පින්තූරයක් අරගෙන ඒගොල්ලෝ එවනවල ඒ ළමයාගේ අම්මයි තාත්තටයි මේ පින්තූරේ පෙන්නලා තමයි ඒගොල්ලෝ සල්ලි ඉල්ලන්නේ, නැත්තම් කප්පමක් මොකක් හරි ඉල්ලන්නේ. අන්න ඒ වගේ මොකක් හරි ගත්ත ළමයෙක්ව පැහැරගෙන ගත්ත පින්තූරයක් වෙන්න පුළුවන් මේක කියන එක තමයි හැමෝම කියන්නේ. හැබැයි අදටත් මේ පින්තූරයේ පිටුපස තියෙන ඇත්ත කතන්දරේ කවුරුත් දන්නේ නැහැ. මේ ළමයා කවුද කියන එකත් කවුරුත් දන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන මේ පින්තූරය ගැන තමයි. එහෙම නැත්නම් මේ කාන්තාව ගැන තමයි. මේ කාන්තාව කවුද කියන එක කවුරුත් අදටත් දන්නේ නැහැ. මේ කාන්තාව බැලු බැල්මට මෙයාගේ මූණේ මොකක් හරි වෙනසක් පේනවා. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ මූණක් වගේ නෙවෙයි තියෙන්නේ. ඇස් දෙක ටිකක් ලොකු කරගෙන, කටත් නිකන් ලොකු කරගෙන වගේ තමයි මෙයා ඉන්නේ. සමහර කට්ටිය කියනවා මේක එඩිට් කරපු ඡායාරූපයක් කියලා. සමහර කට්ටිය කියනවා මේ වගේ පෙනුමක් තියෙන කාන්තාව කොහේ හරි ජීවත් වෙලා ඇති කියලා. හැබැයි අදටත් මේ කාන්තාව කවුද, මේ පින්තූරය ගත්තේ කොහෙද කියන එක කවුරුත් දන්නේ නැහැ. එහෙම සාමාන්‍යයෙන් ගත්ත පින්තූරයක් නම් ඇයි ඩීප් වෙබ් එකට ගියේ කියන එකත් විශාල ප්‍රශ්නාර්ථයක් මේ ඡායාරූපයේ පිටුපස තියෙනවා. හැබැයි අදටත් මේකේ පිටුපස තියෙන උත්තරය කවුරුත් දන්නේ නැහැ.
ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේන මේ පින්තූරය තමයි. මේ පින්තූරය කාන්තාව දෙන්නෙක් සහ පිරිමින් දෙන්නෙක් ඉන්නවා. මේගොල්ලන්ගේ අතේ මාස්ක් එකකුත් තියෙනවා. මේකත් ටිකක් පරණ පින්තූරයක් වගේ තමයි පේන්නේ. හැබැයි මේගොල්ලෝ හතර දෙනාම මේ මාස්ක් එක දවස් ගානක් දාගෙන ඉඳලා තියෙනවා වගේත් පේනවා. මොකද ඒගොල්ලන්ගේ මූණ හරියටම zoom කරලා බලුවොත් එහෙම ඒ මාස්ක් එකේ තියෙන ඒ මාක් ටික එහෙම් පිටිම මේගොල්ලන්ගේ මූණේ පේනවා. අන්න ඒ වගේම මේගොල්ලන්ගේ ඇඳුම් ටික ඇනලයිස් කරලා හුඟක් කට්ටිය කියන දේත් තමයි මේගොල්ලෝ මොකක් හරි හොඳ පවුලක රාජකීය පවුලක කාන්තාව දෙන්නයි පිරිමි දෙන්නයි වෙන්න ඕනේ. මොකද ඒ කාලේ මේ වගේ ඇඳුම් ඇඳගෙන හිටියේ රාජකීය පවුලේ මිනිස්සු විතරයි, හුඟක් සල්ලිකාර පැලැන්තියේ මිනිස්සු විතරයි. හැබැයි ඒගොල්ලෝ කියන හැටියට මේගොල්ලන්ගේ මූණවල් සහ අතේ තියෙන මේ මාස්ක් ටික දැක්කම මේගොල්ලෝ මැරෙන්න කලින් ගත්ත ඡායාරූපයක්. මේ ඡායාරූපේ ගත්තට පස්සේ කවුරු හරි ඝාතකෙක් එහෙම නැත්නම් කණ්ඩායමක් මේගොල්ලන්ව මරලා ඇති කියන නිගමනයකට හුඟක් කට්ටියනවා. මේගොල්ලන්ගේ තියෙන මූණේ තියෙන ඒ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් එක සහ මේ ඡායාරූපයේ පෙන අනිත් දේවල් එකතු කරලා ඒගොල්ලෝ කියන දේක් තමයි මේ. හැබැයි අදටත් මේ ඡායාරූපය ගැන හරි උත්තරයක් කාගාවත් නැහැ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන මේ ඡායාරූපය ගැන තමයි. මේ ඡායාරූපය බැලූ බැල්මට බෝනික්ක දෙන්නෙක් ඉඳගෙන ඉන්නා වගේ පෙනුනට මේ ඡායාරූපය හරියටම ඇනලයිස් කරපු කට්ටිය කියලා තියෙන්නේ මේක පොඩි ළමයි දෙන්නෙක් ඉඳගෙන ඉන්නවා. මේ පොඩි ළමයි දෙන්නගේ ඔළුවට බෝනික්කොන්ගේ ඔළු දෙකක් තමයි බස්සලා තියෙන්නේ. ඒ වගේම මේ ෆොටෝ එක හරියට බැලුවොත් එහෙම ඒගොල්ලන්ගේ අත් දෙක පිටිපස්සට ගැට ගහලා තියලා තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. මේකත් මම කලින් කිව්වා වගේ ළමයි දෙන්නෙක්ව පැහැරගෙන ගත්ත ඡායාරූපයක්. අම්මටයි තාත්තටයි පෙන්වන්න ගත්ත ඡායාරූපයක් තමයි. මේකේ මූණ පෙනුන නැති උනට ඒගොල්ලෝ අතුරුදහන් වෙනකොට ඇඳගෙන හිටපු ඇඳුම පෙන්වන්න තමයි මේ විදියට කරලා තියෙන්නේ කියලා හුඟක් කට්ටිය කියනවා. හැබැයි මේ ළමයි දෙන්න ඇත්තටම කවුද, මේකේ පිටුපස්සේ තියෙන කතාව මොකද්ද කියන එක අදටත් විශාල ප්‍රශ්නාර්ථ ලකුණක්. ඊළඟට අපි ඡායාරූපය ගැන කතා කරන්න කලින් ෆ්‍රෙඩි ජැක්සන් කියලා එයා ෆෝස් එකේ වැඩ කරලා තියෙන කෙනෙක්. ඉතින් දවසක් යුද්ධයකදී මොහුගේ යානාවට ප්‍රහාරයක් එල්ල වෙලා මොහු මේ ලෝකෙන් සමු ගන්නවා. ඊට දවස් දෙකකට පස්සේ මොහුගේ දේහය එවිලාම ගෙදරට යවනවා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ අවසන් කටයුතු සඳහා ඔහුගේ ටීම් එකේ හැමෝම යනවා. ගිහිල්ලා ඔහුගේ අවසන් වැඩ කටයුතු ඔක්කොම ඉවර කරාට පස්සේ ඒගොල්ලෝ ඡායාරූපයක් ගන්නවා. ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ බලන්නේ ඒ ඡායාරූපය තමයි. මේ ඡායාරූපය බැලු බලමට කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ තිබුණාට මේ ඡායාරූපයේ එක පුද්ගලයෙක් පිටිපස්සේ මොකක් හරි මූණක් පේනවා. ඔයගොල්ලෝ මේ ඡායාරූපය zoom කරපු ඡායාරූපය බලපුවම මේක පේනවා ඇති. මොකක් හරි මූණක් ඒකේ පේනවා. හැමෝම බය වෙලා කවුද මේ, මොකද්ද මේ මූණ කියලා බලනකොට මේක අර නැති වුණ ෆ්‍රෙඩි ජැක්සන්ගේ මූණ කියලා ඒගොල්ලන්ගේ බැච්මේට්ලා හැමෝම වගේ කියනවා. මේ හැමෝම කියන කතාව තමයි ෆ්‍රෙඩි ජැක්සන්ගේ ආත්මය තමයි මේ ෆොටෝ එකට ඇවිල්ලා ඉඳලා තියෙන්නේ කියලා. මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක අදටත් කවුරුත් දන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්න යන්නේ කූපර්ස් ෆැමිලි ෆොටෝ කියලා ඉන්ටර්නෙට් එකේ ගහුවත් ඔයගොල්ලන්ට හම්බෙයි. කූපර් කියලා පුද්ගලයා කොහො හිටපු ගෙදර ඉඳලා තව ගෙදරකට අලුත් ගෙදරකට යනවා. අලුත් ගෙදරකට ගිහිල්ලා ඒගොල්ලෝ පින්තූරයක් ගන්නවා. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන ඒ පින්තූරය තමයි ඒගොල්ලෝ ගන්නේ. ඒකේ බැලු බැලමට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පින්තූරේ කොනේ කවුරු හරි පුද්ගලයෙක් නැත්තම් මොකක් හරි දෙයක් එල්ලෙනවා වගේ පේනවා. මේක බැලු බැලමට හුඟක් කට්ටිය කිව්වා මේක ග්‍රැෆික් එකක් වෙන්න පුළුවන් නැත්තම් කවුරු හරි එඩිට් කරපු එකක් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක එඩිට් කරපු ඡායාරූපයක් නම් මේකේ ඔරිජිනල් ඡායාරූපය කොහෙද? ඒක අද වෙනකන් කාටවත් හොයාගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් ඔරිජිනල් ඡායාරූපය තියාගෙන මේ එඩිට් කරන්නත් නැත්නම් මේක ඩිසයින් කරන්නත්. හැබැයි ඒ ඔරිජිනල් ඡායාරූපය කාටවත් හම්බුනේ නැහැ. සමහර කට්ටිය කියනවා මේක මොකක් හරි අමනුෂ්‍ය ආත්මයක් කියලා. හැබැයි ඒ ගෙදර ඉතිහාසය නැත්නම් අලුත් ගෙදරට ගියේ ඉතිහාසය හොයලා බැලුවත් ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඒ කියන්නේ මීට කලින් හිටපු කට්ටියත් කියලා දිනවා. එහෙම ප්‍රශ්නයක් නම් අපිට තිබෙන්නේ නැහැ කියලා. හැබැයි අද වෙනකන් මේ ඡායාරූපේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේක තමයි අපි අද ඔයගොල්ලන්ට ගේන්න ඕන කියලා හිතුවේ. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒ වගේම අපේ Facebook fan page එකේ link එක පළවෙනි comment එකේ pin කරලා තියන්න. ඒකටත් ලයික් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. ඒකෙත් හුඟක් අප්ඩේට්ස් අපි දෙනවා. ඉතින් සුබ දවසක්.